ලංකාවේ 92000ක් විතර වෙන ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් ඉන්නේ බස්නායක පළාත. ඒ වගේම මරණ සංඛ්‍යාව 142ක් වෙන මරණ සංඛ්‍යාවෙන් 77ක් ඒ කියන්නේ 50% ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඉන්නේ බස්නායක පළාත. ඒ බස්නායක පළාත අපි දිස්ත්‍රික්ක තුනට බෙදලා ගත්තාම හතර දිස්ත්‍රික්කේ ලෙඩු ඉන්නේ 4000 ගණක් විතරයි. මේ ඉතුරු 40000 මොහු 45000 ඉන්නේ දෙකට බෙදලා කොළඹයි ගම්පහ. තුරු කොළඹ කියන්නේ ඒරියායි කාඩුයි වර්ගපළය අඩුයි නමුත් ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව වැඩි. මේක විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක්. විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් කියන්නේ අපිට මරණයෙන් කෙළවර වෙන තත්ත්වයක තියෙන රෝගයකටයි අපි මුහුණ පාලා ඉන්නේ. එතකොට අපිට මේක එක කණ්ඩායමකට එක පුද්ගලයෙකුට එක නිලධාරි කණ්ඩායමකට විතරක් වගකීම පවරලා නිකන් බලාගෙන ඉන්න බැරි තත්ත්වයට ඇවිත් තියෙන්නේ. අධිවසංගත තත්ත්වයක බස්නාහිර පළාත තියෙන්නේ. අධිවසංගත තත්ත්වයක කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඕගොල්ලන්ගේ ප්‍රදේශයත් එහෙමයි. මේ ප්‍රදේශ විශේෂයෙන් අපි තෝරගන්නේ අපිට ලැබෙන දත්ත විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන. මේ එතකොට මේ ප්‍රදේශවල ඇත්තටම අධිවසංගත තත්ත්වයක ඩෙන්ගු රෝගය තියෙනවා. තොර අපි තවත් මේක විශ්ලේෂණය කරන බැලුවා. අපි දැකපු දෙයක් තමයි දැන් ඇත්තම ඩෙන්ගු රෝගයට මේ බලක් කරනකොට අපිට කරන්න තියෙන වැඩ ඒ කියන්නේ රෝගේ වැළැක්වීමේ වැඩ කටයුතු සහ රෝගයට ප්‍රතිකාර කිරීමේ වැඩ කටයුතු කියන දෙකම. රෝගයට ප්‍රතිකාර කිරීම වෛද්‍ය නිලධාරීන් අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයිති ප්‍රධානම කාර්යය. හැබැයි රෝගේ වැළැක්වීමේදී ඕගොල්ලන් සහයෝගය නැතුව අපි සියලු දෙනාටම එක හා සමාන සහ වගකීමක් නැතුව මේ රෝගය තුරන් කරගන්න බැහැ. අපි දැන් රෝගේ බෝ වෙන තැන් බැලුවහම රෝගේ බෝ වෙන මදුරුවා බෝ වෙන තැන් බැලුවහම ඩෙන්ගු මදුරුවා අපි දැකලා තියෙන්නේ අපිට දත්ත ලැබිලා තියෙන ගොඩක් තියෙන්නේ රජයේ ආයතන පරිශ්‍රවල ඒ වගේම ඉදිකිරි මාර්ගවල ඒ වගේම අතර මම ඒක කියන්නේ නැහැ ආගමික සිද්ධස්ථාන ඒ කියන්නේ පන්සල් විතරයි මේ කෝවිල දේවාලය මුස්ලිම් පල්ලි ඒ ඕනම තැනක ආගමික සිද්ධස්ථානවල සහ පාසල් කියන තැන් හතර පහ ඇතුලේ තමයි ගොඩක් ඩෙන්ගු මදුරුව බෝ වෙන්නේ. ඒ වගේම නිවාස ගත්තහම අපි බලාපොරොත්තු වෙන්නේ නිවාස 100ක් පරීක්ෂා කරනකොට එක නිවාසක විතරක් ඩෙන්ගු මදුරුව ඉන්න ඕනේ කියලා. ඉන්න ඕනේ නෙමෙයි හිටියොත් කමක් නැහැ කියලා ඒක අපිට කන්ට්‍රෝල් කරගන්න. නමුත් දැනට තියෙන දත්ත අනුව 30ක් 40ක් එහෙම නැත්නම් 50ක් කිවල් 100ක් පරීක්ෂා කරනකොට ඩෙන්ගු මදුරුව ඉන්නවා. ඉතින් මොකද අපි කොහොමද මේක වළක්වගන්නේ? ගොඩක් අය මහන්සි වෙනවා. ගොඩක් දෙනා විවිධ